අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර සිහිපත් කරන්නට ඕනේ නෙතෆෙම් රේඩියෝව ඓතිහාසික තිස්ස මහරාම රාජ මහා විහාරස්ථානයේ මේ වස්සාන කාල සීමාව තුළ ඉදිකරන්නට බලාපොරොත්තු වෙන බුද්ධ මන්දිරය සහ ධාතු මන්දිරය වහල සෙවිලි කරන්නට අවශ්‍ය කරන ඔලු සම්පාදනය කර දෙන්නට ලබා දෙන්නට බලාපොරොත්තුවක් තිබෙනවා ඒ ඔබේම දායකත්වයෙන්. ඉතින් මේ ගිණුම් අංක සටහන් කරගන්න අපේ ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා කියන නමින්. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා කියන නමින් තමයි අපේ ගිණුම තියෙන්නේ. ගිණුම් අංකය 84 79 43 85 84 79 43 85 තමයි ගිණුම් අංකය. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න වගේම ඉදිරි කාල සීමාව තුළ ඔබේ විහාරස්ථානය කේන්ද්ර කරගෙන ආයතනය කේන්ද්‍ර කරගෙන ඒ වගේම විදේශ රටක දීපවා ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා වගේම මේ වස්සාන කාල සීමාව තුළ විවිධ ආගමික වැඩසටහන් සරුරාතික පිරිත් දේශනාවන් ඇතුළු ඒ වගේම විවිධ වැඩසටහන් සංවිධානය කරන්න පුළුවන් ඒ සියලු වැඩසටහන් සජීවී ලෙසින් විකාශය කරගන්නට මෙන්න මේ දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් 077 41 51 272 077 41 51 272 තමයි අපේ දුරකථන අංකය. ඉතින් මේ සිහිපත් කිරීම සමගින් අපි අදත් ගෞරවයෙන් ආරාධනා කරනවා නෙතෆෙම් බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතකෝ උන්නාභෝ බ්‍රාහ්මනෝ යේන භගවාතේනුපසංඛමි උපසංඛමිත්වා භගවතා සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ උන්නාභෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඊතද වූච්චති. ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත කාරුණික සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවන ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා මුලින්ම හැම දෙනාටම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අද මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා VJS අශෝක කුමාර පින්වත් මහත්මා, නම්බර 45-2 මල්පන්දෙනියවත්ත පරගම්මන කෑගල්ලේ සිටයි අද දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. නම්බර 45-2 මල්පන්දෙනියවත්ත පරගම්මන කෑගල්ල ලිපිණී පදිංචි කුමාර මහත්මාගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ තමන්ගේ පියාවන පි අමරසිංහ, මව බීජී සෝමාවති, භාර්යාව නදීෂා සේනානායක, නැන්දනිය රූපා සේනානායක සහ දරුවන් වන විහන්සා, මින්සර, මින්හරා යන අයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්
උතුම් ධර්ම අවබෝධය ලබාගැනීමට හැකිඉක්මනින් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බිරිඳගේ මියගිය පියාවන වයිල් සේනානායක හා ඥාති සොහිරුක වන ගාමිණී සේනරත්නායට පින් පැමිණීමටත් බලාපොරොත්තු වෙනවා. එසේම මේ විනුවට එතුමා මුහුණ දීලා තිබෙන විභාගයේ ඉතාමත් හොඳින් සමත් වෙලා තමන් බලාපොරොත්තු වන ස්ථානයක රාජකාරී කටයුතු කරගන්නට ආශිර්වාදය ලැබේවායි කියලා කියන උත්තුංග පරමාර්ථයන් පෙරදරි කරගෙනයි අද දේශනාවට දායකත්වය දරන්නේ. ඔබතුමාගේ සියලුම යහපත් වූ ප්‍රාර්ථනාවන් ඉටු වේවායි කියලත් මේ වෙලාවේදී අපි පින් සිතින් යුක්තව ආශිර්වාදාත්මක ප්‍රාර්ථනා කරන්නේ ඔබේ සියලු කටයුතු ඔබ ප්‍රාර්ථනා කරනාගරම හිටු වේවායි කියලා කියන අදහසින්. පින්වත්නි, අපට ගිය සතියේ මහා සෑය වන්දනා කරගන්නට අවස්ථාවක් නොලැබුණත් ඊයේ කාලයේදී අලුයම්ම කාලයේදී මහා සෑය වන්දනා කළා. මේ මහා සෑය වන්දනා කිරීමෙන් ලැබුණු අනන්ත ආශිර්වාදය මුළු මහත් ලෝකවාසී සත්වයාටම අපි පින් සිතින් යුක්තව අනුමෝදන් කරනවා, ආශිර්වාදේ කරනවා. ඔබ සියලු දිනාගෙම ජීවිත වඩාත් යහපත් වේවා ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන සියලු කටයුතු සර්ව ප්‍රකාරෙම සාර්ථක තත්ත්වයට පත් වේවායි කියලා කියන මේ උතුම් ප්‍රාර්ථනාවත් සමගයි අද අපේ දේශනාව සිද්ධ කරන්නේ. පසුගිය සති කිහිපේ පුරාවටම අපි තරමක් හරි බහුල සිද්ධ වුණා. අපේ ගුරු දේවෝත්තම නායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම, හත් දවසේ උතුම් පුණ්‍ය කටයුතු මේ සියල්ලක්ම සිද්ධ කරන්නට අපිට යෙදුණා. එනිසා මේ විලාවේදී අපේ අපවත් වීම දාල කිරිබත්ජල්ලේ චන්දානන්ද අභිධාන නායක ස්වාමින් වහන්සේට වගේම මේ කාල පරිච්ඡේදය තුළ විවිධ අනතුරු ආදිය නිසා අභාවිත පත්වන සියලු දෙනාටමත් මේ විලාවේදී අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කැමැති. අද පින්වත් ඔබ සියලු දෙනාටම මේ දේශනාව සඳහා මා පාදක කරගත්තේ සංයුක්ත නිකායේ මහවග්ගයේ සඳහන් වන උන්නාබ බ්‍රාහ්මණ සූත්‍ර දේශනාව. උන්නාබ බ්‍රාහ්මණ සූත්‍ර දේශනාව දීර්ඝ සූත්‍ර දේශනාවක් නොවුණත් අපට අපේ ජීවිතයට, එදිනදා ජීවිතයට අවශ්‍ය කරන ධර්මකාරණාවන්, වටිනාම ධර්මකාරණාවන් කීපයක් මතු කරගන්නට අපට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් මේ සූත්‍ර දේශනාවේදී අපි අවබෝධ කරන්නේ පුජ්ජලිකුගේ මනස තුළ පවතිනා වූ සතිමත් භාවය පිළිබඳව. සතිමත් භාවය පිළිබඳව මා සඳහන් කරන්නේ ජීවිතේට අපි හැමදාමත් පුහුණුවක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. මේ ලෝකයේ තුළ බොහෝ දේවල් අපි හිතන, කල්පනා කරන, නිර්මාණ කරන හැම දෙයක්ම සිද්ධවන්නේ අපේ මනස තුළින්මයි. මේ ලෝකයේ උතුම් සම්බුද්ධත්වයට පත් වෙන්නෙත් තමන්ගේ බුද්ධිය, මනස මෙහෙබලා ඒ කරන උත්තුංග ඵලයක් විදියට, එහෙම නැත්නම් කෙලෙස් නැති කිරීම තුළින් ලබා ගන්නා වූ උතුම්ම ඵලයක් නිසා. රහතන් වහන්සේලාත් ඒ උතුම් මාර්ගයමයි අනුගමනය කරන්නේ. උතුම් ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වන අපි හැම කෙනෙක්ම අපේ ජීවිතය තුළ අපේ මනස දියුණු කර ගැනීම තුළින්ම, අපි මනස දියුණු කරගනවා අයයි කියලා සඳහන් කරන්නේම ඔබට ඔබේ සිත තුළ තිබෙනා වූ ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කරන්න අවශ්‍ය කරන මඟ කියලා දෙන එක. එනිසා ලෝකයේ තුළ බොහෝ රහතන් වහන්සේලා, උතුම් ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ මේ සෝපත් භාවය, එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නවා. ලෝකයේ විශාල වශයෙන් දියුණු වෙච්ච පුජ්‍යලයන්, විශාල ආයතන ව්‍යාපාර පවත්වාගෙන යන පුජ්‍යලයන්ද තමන්ගේ මනස තුළින් ඒවා හිතලා, කල්පනා කරලා නිර්මාණය කරගත්ත දේවල්. එනිසා මේ ලෝකය ක්‍රියාත්මක වන්නේ ඔබේ මනස තුළමයි. මේ ලෝකය නිර්මාණය කරන්නේ ඔබමයි. මේ ලෝකය දිව්‍ය ලෝකයක්, අපාවයක් බවට පත් කරන්නට, නිර්මාණය කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා. මම සඳහන් කරන්නේ අපේ ජීවිතයේ තුළ පුරුද්දක් විදියට අපි දිගටම යහපත් වූ ක්‍රියාවන් වල, අපි ඇත්තටම යහපත් වූ ක්‍රියාවන් කියලා කියන්නේ අපේ මනස ඉතාමත්ම හොඳ සිහි කල්පනාවකින් යුක්තවම කටයුතු කරන්න අවශ්‍යයි. මොකද හේතුව, මේ මනසට යම් යම් දේවල් ගෝචර වුණාට පස්සේ ඒ මනසෙන් ඒවා ග්‍රහණය කරගන්නවා. ඒ නිසා මනසට අපි යහපත් වූ දෙයක්ම, යහපත් වූ ක්‍රියාවක්ම, යහපත් වූ කුසල කර්මයක්ම අපේ මනසට යොමු කරන්න අවශ්‍යයි. මම උදාහරණයක් විදිහට මෙහිම සඳහන් කරන්නම්. ඔබ යම්කිසි වෙලාවක ඔබේ ජීවිතයේ තුළ උදේ පාන්දරම නැගිටින වෙලාවේදී හෝ රාත්‍රී කාලයේදී ඔබ නින්දට යන විට ඔබේ මනස තුළ අසුභ සිතුවිල්ලක් ඇති වුණොත්, ඒ අසුභ සිතුවිල්ල නිසාම ඔබට ඔබේ ජීවිතයේ එක්තරා ආකාරයකට අසුභවාදී විදිහට තමයි සියලුම ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. සුභවාදී සිතුවිල්ලක් ඇති කරගත්තොත්, නිදහස් සිතුවිල්ලක් ඇති කරගත්තොත්, යහපත් වූ සිතුවිල්ලක් ඇති කරගත්තොත්, ඒ යහපත් වූ සිතුවිල්ල නිසා, නිදහස් වූ සිතුවිල්ල නිසා ඔබේ මනසට
යම්කිසි අවස්ථාවකදී ඔබ ජීවිතේම වඩාත් යහපත් තත්ත්වයකට පත්වෙනවා. එනිසා හොඳට මතක තියාගන්න, රාත්‍රී කාලයේ නිින්දට යන විටත් ඒත් සමගම අලුයම්ම කාලයේදී නැගිටින වෙලාවේදීත් ඔබේ සිත තුළ යහපත් වූ සිතවිල්ලක්ම ඇතිකර ගැනීම අපි හැම කෙනෙක්ම කළ යුතු කටයුත්තක්. යහපත් සිතුවිල්ලම ඔබට ජීවිතයේහි ජයග්‍රහණය ලබා දෙනවා. අයහපත් සිතුවිල්ල කියලා කියන්නේම ඔබට හැමදාමත් ජීවිතයෙහි විඳවීමකට ලක්වෙන්නට සිදුවෙනවා. මම මේ කාරණාවක් පිළිබඳ සඳහන් කරමින් ඔබට සඳහන් කරන්නේ, අර හැම මොහොතකම හැම අවස්ථාවකම තමන්ගේ මනස තුළ යහපත් වූ සිතුවිල්ලක් ඇති කරගන්නා තරමටම ඔබේ ජීවිතයේ ප්‍රසන්න තත්ත්වයකට පත් වෙන. එතකොට ඔබට බොහොම සතුටින් සැහැල්ලුවෙන් සිනාවෙලා ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ යහපත් වූ සිතුවිල්ල ඇතුළේම අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය අනුපස්සනාවක් විදිහට අපි හැම වෙලාවකම මෙනෙහි කරන්න අවශ්‍ය වෙනවා. දැන් බලන්න, යම්කිසි මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ එකම ක්‍රියාවක් සිදු කළාට පස්සේ බොහෝ කාලයක් එයාගේ මනසට ඒ ක්‍රියාව උරා ගැනීමක් සිදු වෙනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත්, යම්කිසි කෙනෙක් හෙදකාරියෙහි නිරත වෙච්ච කෙනෙක් සිටිනවා නම් අවුරුදු ගණනාවක් තිස්සේ යා සේවාවක් කළාට පස්සේ බොහෝ වෙලාවට අපි දන්න අපි විශ්‍රාම යන්නේ අවුරුදු 30ක් 35ක් 40ක් සේවයේ සිද්ධ කළා. එතකොට මේ අවුරුදු 25ක් 30ක් 30ෙම එකම ක්‍රියාවක් තමයි අපේ ජීවිතය තුළ තියෙන්නේ. ඒ කියන්නේ අපි උදේට නැගිටලා සුපුරුදු පරිදි ලෑස්ති වෙලා ඊළඟට අපි රාජකාරියට යනවා. ඒ රාජකාරිය තුළ තමන්ගේ මනස තුළ ග්‍රහණය කරගන්නේ තමන් කරන අර ක්‍රියාවමයි. ඒ නිසා යාගේ මනස ගොඩක් වෙලාවට රැඳිලා තියෙන්නේ, සකස් වෙලා තියෙන්නේ ඒ කියන ක්‍රියාවට අනුකූලවමයි. ගුරු වෘත්තියක නිරත වුණ කෙනෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, වෙනත් ඕනෑම වෘත්තියක නිරත වන කෙනෙක් තමන්ගේ මනසට තමන්ගේ කරන ක්‍රියාව ග්‍රහණය කරගන්නවා. ඊට අනුකූලව තමයි කටයුතු කරන්නේ. එනිසා අපි පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. සමහර කාරණාවන් සිද්ධ වුණාට පස්සේ අපේ ජීවිතය තුළ අපිට කලකිරීම සහිත ස්වභාවයක් නැති වෙනවා. අවුරුදු 60න් පස්සේ ඉතර වගේ විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ ජීවිතයේ ලොකු කඩාවැටීමක් සිදු වෙනවා. බොහෝ වෙලාවට අපේ විශ්‍රාම සුවය ගත කරන වැඩිහිටි අපේ අම්මලා තාත්තලා විශේෂයෙන් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද හේතුව, වැඩිහිටි වයසට අවුරුදු 60 ගියාට පස්සේ ඉක්මුණාට පස්සේ ඒත්තන්ගේ මනස තුළ විශාල කඩාවැටීමක් තියෙනවා. විශ්‍රාම ගිහිල්ලා මාසයක් දෙකක් යනකම් ඔබට ප්‍රශ්නයක් නැහැ, ඔබට විවේකයක් තිබෙනවා. නමුත් මාස දෙකක් තුනක් විතර යනකොට ඔබේ මනස තුළ යම්කිසි ව්‍යාකූල තත්ත්වයක් ගොඩ නැගෙනවා. ඒ ව්‍යාකූල තත්ත්වයක් ගොඩ නැගෙන නිසාම තමයි අපි බොහෝ වෙලාවට ඒ පිළිබඳව අවධානය යොමු කළා තමන්ගේ මනස අර ධර්ම කාරණාවන් වලට යොමු කරන්න කියලා කියන එක අපි නිරන්තරයෙන්ම ඔබට කියන කාරණාවක්. දැන් බලන්න, මම ඔබට සඳහන් කරන කාරණාවක් තියෙනවා. මොකද හේතුව, ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු වචනයක් තිබෙනවා. සහස්සම්පිචේ වාචා අනත්තපද සංහිතා ඒකං අත්තපදං සෙය්‍යං යන් සුත්වා උපසම්මතීති. ඇත්තටම අර්ථයක් නැති වචන 1000කට වඩා, ඒ අර්ථයක් නැති වචන 1000කට වඩා යම්කිසි වචනයක් තුළින් තමන්ගේ ජීවිතයේ තුළ සංසිඳවීමක් ඇතිවෙනවා නම්, යම්කිසි ආකාරයකට යම්කිසි වචනයක් ඇහුවට පස්සේ යම්කිසි ආකාරයකට ඔබේ මනස සූපත් භාවයට පත් වෙනවා නම්, අන්න එවැනි එක අර්ථයක් තියෙන වචනයක් පවා උතුම් බව බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ කාරණාවක්. එතකොට සහස්සම් පිචේ වාචා අනත්තපද සංහිතා, අනර්ථේ සහිත වූ දේවල්. ඇත්තරම අපේ අටුවා විස්තරවල දක්කලා තිබෙනවා මේ අනත්තපද සංහිතා කියලා කියන්නේ මොනවද කියලා කියන එක. බොහෝ වෙලාවට අපේ ජීවිතයට කිසිදු ආකාරයකට අපේ ජීවිතේ වටිනාකමක් ගෙනත් දෙන්නේ නැති, ඒ කියන්නේ මේ විමුක්ති මාර්ගයකට ප්‍රවේශ වෙන්න හෝ ඔබේ සිත නිවන්නේ නැති වචන තමයි, කතා තමයි ඇත්තටම ඔබේ ජීවිතේට මේ අනත්තපද සංහිතා විදියට සඳහන් කරන්නේ. දැන් අටුවා විස්තරවල ගොඩක් වෙලාවට සඳහන් කරන දේවල් තිබෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ සමහරවල් රජවරුන් පිළිබඳව, සොරුන් පිළිබඳව, දේශපාලනය පිළිබඳව, ඊළඟට යුද්ධ පිළිබඳව, ඊළඟට නොයෙක් ආකාරයේ අපේ ජීවිතයට එක්තරා ආකාරයකට අර විමුක්තියක් සලසන්නේ නැති තේනවාද? අපේ ගොඩක් බොහෝ වෙලාවට අපේ සිත් වෙනස් වෙන්නේම බාහිර ලෝකයේ තුල කතා කරන දේවල් අපි අහන්න ගියාට පස්සේ. ඒ නිසා අර අනත්තපද සංහිතා මෙහෙම නැත්නම් වචන 1000ක් කතා කරනවට වඩා, අහනවට වඩා එක අර්ථයක් තියෙන වචනයක් ඉතාමත් වටිනවා. ජීවිතය පිළිබඳව යථාර්ථය කියලා දෙන්න. අපි හිතමුකෝ සතර සතිපට්ඨානය පිළිබඳව, සත්බොජ්ජංග ධර්මතාවන් පිළිබඳව, කොටිම කිව්වොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවන් පිළිබඳව අපිට කියලා දෙන දෙයක් තිබෙනවා නම්, අන්නේ කියලා දෙන දේ ඉතාමත් වටිනවා. මොකද ඒවා තමයි අපේ ජීවිතයේ සුපත්භාවය සඳහා හේතු වෙන්නේ. ඒ නිසා අපි අර අනවශ්‍ය ආකාරයකට යම් යම් දේවල් වලට ගිහිලා කතා කරනවට වඩා
අපි නිශ්ශබ්දව සිටීම තමයි අපේ ජීවිතයට ඉතාමත්ම වැදගත්වෙන්නේ. බලන්ට එක බුද්ධ වචනයකින් මනුෂ්‍යයකුගේ මනස ඔච්චර වෙනසක් ඇති කරන්න පුළුවන්ද. මගේ ලූතුරා භාගිතුන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන කාල පරිච්ඡේදය තුළ ඒ කාලේ විශේෂයෙන් පරිසරය තුළ හොරුන් නිර්මාණය වෙලා තිබුණා. ඇත්තරම හොරුන් බිහිවෙන්නේ විවිධ හේතු නිසා. යම්කිසි රටක ලෝකයක හොරුන් බිහිවන ක්‍රමයක් තියෙනවා. ඒක අපේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කරපු කාරණාවක්. මිනිස්සු දිලිඳු භාවයකට පත්වෙනකොට හොරුන් බිහිවෙනවා. සමාජ අසාධාරණේ දූෂණ වංචා සිදුවෙනකොට බොහෝ වෙලාවට මිනිසුන් ජීවත් වෙන්න ක්‍රමයක් නැතුණා. මිනිස්සු හොරකම් කරන්න පටන් ගන්නවා. විවිධ හේතු බිහිවෙනවා. ඔබ දන්නවා 2021-22 කාලයේදී අපේ රටේහි බොහෝ යම් යම් ආකාරයේහි සොරකම් බොහෝ දේවල් සිද්ධ වුණා. මිනීමැරීම් සිද්ධ වුණා. මොකද මිනිසුන්ට මේ පීඩාකාරී ස්වභාවයන් දරාගන්න බැරි වුණාම ඒ කාලේට මිනිසු තමන්ගේ තියෙන ආවේගයන් පිට කරනවා. සමහරවිට ප්‍රශ්න ගැටලු ගොඩාක් තියෙනකොට ඒ ප්‍රශ්න ගැටලු මතු කරන්නේ එහෙම නැත්නම් ප්‍රකාශයට පත් කරන්නේ තවත් කෙනෙකුට පහර දීලා. ඒ පහර දීම බොහෝ වෙලාවට මිනීමැරුවක් දක්වාම යනවා. එනිසා අපිට පේනවා මේ කාලයේදීත් භාග්‍යතුන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ හිටපු කාල පරිච්ඡේදය තුලත් සොරුන් බිහි වෙලා හිටියා. සොරු හිටියා 499 දිනේ කියලා තමයි මේ පොත්පත්වල මේක දක්වන්නේ. මේ කතාවට අනුකූලව මේ සොරුන්ට එක්හු වුණා එක්තරා තව මිනිස්සෙක්. ඇත්තට මේ මිනිස්යාගේ ඇස්වල ස්වභාවය පිඟුවන් ඇස් තිබුණේ, අර බලල් ඇස් වගේ තිබුණේ. ඒ වගේම තඹ වගේ රැලි රවුලක් තිබිච්ච කෙනෙක්. ඒත් එක්ක මේ මිනිස්යා එක්තරා ආකාරයකට අනිත් අයට වඩා විශේෂ කොට සලකන්න පුළුවන් කෙනෙක්. යගිස් තියෙන ශාරීරික ස්වභාවය ඇස් දෙක දිහා බලපුවාම මේ ඔක්කොම යම් කිසි වෙනසක් තියෙනවා. අර හොරු කණ්ඩායම කල්පනා කරනවා මේ හොරත් එහෙම නැත්නම් මේ මිනිස්යා තමන්ගේ කණ්ඩායමට බඳවා ගත්තොත් තමන්ගේ කටයුතු ඉතාමත්ම හොඳින් කරගෙන යන්න පුළුවන්. මොකද ස්වභාවයේ තත්ත්වයේ දිහා බලනකොට මේ මිනිස්යා බොහොම දරුණු මිනිස්සෙක්, බොහොම දරුණු හිතක් තියෙන කෙනෙක්. දැන් කෙනෙකුගේ බාහිර ස්වභාවය බාහිර තත්ත්වයේ දිහා බලලිවරලා අපි යම් යම් නිගමනයන්ට එළඹෙනවා. මිනිසුන්ගේ බාහිර ස්වභාවයෙන් ඇත්තරම සමහර දේවල් අපිට මනින්න බෑ. කෙනෙකුගේ මිනිස්සෙක් හිනාවින් නැති එකින්ම අපි යාකේ තියෙන මනුෂ්‍යත්වය අපිට මනින්න හැකියාවක් නැහැ. මිනිස් හිනාවින මිනිසු කොච්චර අපරාධ කරනවද? හිනාවින මිනිසු කොච්චර ඔබට යම් යම් ආකාරයේහි යම් කිසි අවඩෙවල් කොච්චර සිදු කරලා තියෙනවද? බාහිර ස්වභාවයේ தත්ත්වයේ මතම කෙනෙක් මනින්න බෑ කියලා කියන එක මගේ බුදුපියාණන් වහන්සේ අපට දේශනා කරපු කාරණාව. ඒ අපිට සංවිතනිකායි සූත්‍ර දේශනාවකුත් තිබෙනවා. කොමනොත් මේ පුජ්‍යලයාගේ ස්වභාවී තත්ත්වයේ දිහා බලනකොට මේ මනුෂ්‍යය ඇත්තටම යම් කිසි දරුණු ස්වභාවයක් තියෙනවා. මෙයා කිසිම ආකාරයකට කම්මැලිකමක් නැහැ. ඒ වගේම ඕනෑම වැඩ කටයුත්තක් කරන්න පුළුවන් කෙනෙක්. දැන් මෙන්න මේ කාල පරිච්ඡේදයේ තුල රටේ ඉන්න මිනිස්සු ඔක්කොමලා ගිහලා රජතුමාට චෝදනා කරන්න පටන් ගත්තා. රජතුමනි, මේ මම් පහරන මිනිස්සු, එහෙම නැත්නම් අනුන්ගේ දේපල විනාශ කරන, ඒ වගේම මිනිසුන්ට පීඩාවක් ඇති වෙන ආකාරයකට බොහෝ හොරු සමාජය තුළ බිහි වෙලා තියෙනවා. එනිසා රජතුමනි, මේ අය අල්ල ගන්න ඕනේ. මිනිසුන්ගේ සහය උදව් ඇතුව රාජ්‍ය බටයන් යොදලා මේ සොරු ඔක්කොම අල්ලගත්. මේ 500 දිනක්ම අල්ලගෙන ඒ සියලු දෙනාම රජවාසලට පැමිණුවා. ඒ රජවාසලට පමුණලා ඉන් පස්සේ විශේෂයෙන් මේ පිරිස ඔක්කොම මා උසාවියට ඉදිරිපත් කළා. උසාවියට ඉදිරිපත් කිරීමේදී උසාවියේදී නඩු අහලා තීන්දු තීරණය කළා, ඇත්තටම මේ සියලු දෙනාම ඝාතනය කරන්න ඕනේ. ඝාතනය කරලා මේ තියෙන අපරාධ සියල්ලම නැති කරන්න ඕනේ. ඒ වෙලාවේදී අපිට පේනවා ඒ කාල පරිච්ඡේදයේ තුල ඝාතනය කරන්න මිනිසු ඝාතනය කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා චෝර ඝාතකෙක් අවශ්‍ය වුණා. ඒ වෙලාවේදී හැමතැනම හොයනවා මේ අලුගෝසියෙක් ඉන්නවද කියලා. නමුත් අලුගෝසියෙක් හොයාගන්න පුළුවන්කමක් තිබුණේ. හොයාගෙන හොයාගෙන යනකොට මේ ඉන්න හොරුන්ගින්ම කෙනෙකුගෙන් ඇහුවා, කාරියම් යම් අයගෙන් ඇහුවා, ඔබට පුළුවන්ද මේ විදියට මේ සත්ව ඝාතනයක් එහෙම නැත්නම් මිනිසු ඝාතනය කරන්න? කවුරුත් කැමති වුණේ නැහැ. හැබැයි අර පිඟුවන් වගේ ඇස් තියෙන, බලල් ඇස් තියෙන, ඒ වගේම තඹ ගැහිච්ච රවුලක් තියෙන පොඩි රෞද්‍ර ස්වභාවයක් තියෙන මිනිස්සයා ඉදිරිපත් වුණා. හරි, මම ඒකට ඉදිරිපත් වෙන්නම්. ඒ විලාවිදි කීවා, ඔබ මේ ඉන්න සියලු දෙනාම මිනිස්සු මරණීටපත් කරන්න ඕනේ, ඔබට නිදහසක් ලබා දෙනවා. පින්නත් අපිට පේනවා ඒ පුජ්‍යලයා ඒ ක්‍රියාව පටන් ගන්නවා. මෙයා රජයේට යම් කිසි ආකාරයක එරෙහිව කටයුතු කරන, සහයි වගේම සොරකම් සහ නිකුත් බොහෝ කටයුතු සිදු කරන පිරිස අධිකරණයට පැමිණුවාට පස්සේ, අධිකරණයේදී ඔවුන් වැරදිකරුවන් බවට පත් කළාට පස්සේ ඔවුන් ඝාතනය කරන්න එව නැත්නම් මරණීය දඬුවම් නියම කරපුවාම මේ පුජ්‍යලයා කරන්නේ ඒ අය ඔක්කොම ඝාතනයට ලක් කිරීම.
දෙමයාට අලුගෝසු තනතුරමනතන් චෝර ඝාතක තනතුරමයාට ලබා දුන්න. මෙයා බොහෝ කාලයක් මෙයා වැඩ කරනවා. කොච්චර කාලයක්ද කියලා කිව්වොත්ම අවුරුදු 55ක් වෙනකම්ම මේ මිනිස්සු මරණයට පත් කරන එක තමයි ඔහොසද්ද කරන්නේ. බොහෝ වෙලාවට ඒ කාලේ හැටියට මේ පොත්පත්වල දක්වලා තිබෙන ආකාරයකට යම්කිසි සැතවල් වලින් එහෙම නැත්නම් අවියාද වලින් කපලා කොටලා තමයි මරණයට පත් කරන්නේ. ඔබ හිතන්නකෝ කාලයක් තිස්සේ මිනිස්සෙක් ඝාතනය කරනවා. මනුෂ්‍ය ඝාතනය කිරීම සිද්ධ කරනවා කාලයක් සිද්ධ කරනවා. සත්ත්ව ඝාතනය කරන කෙනෙක් අපි හිතමුකෝ නොයෙක් ආකාරයෙන් සතුන් ඝාතනය කරන මිනිස්සෙක් අවුරුදු ගණනාවක් තිස්සේ ඒ ක්‍රියාව කරනකොට එයාගේ මනසට ඒ ස්වභාවයේ தත්ත්වේ තමයි උරාගන්නේ. ඒ නිසා තමයි අපි යන කෙනෙක් මල් පූජා කරන්න හෝ එහෙම නැත්නම් බණ භාවනාවකට තමන්ගේ මනස හුරු වුණොත් එයා අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රියාව නිරත වෙනකොට ස්වභාවයෙන්ම එයාගේ මනසට ඒ ක්‍රියාව, ඒ ස්වභාවය, ඒ தත්ත්වේ යහපත් වූ සිතුවිල් ඇත්තටම එයාගේ මනසට ග්‍රහණී වීමක් සිදිනවා. ඔබ හිතන්න මේ සත්‍යයේ ඝාතනය කරනකොට මේක කරුණාවෙන් මෛත්‍රියෙන් මේක කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒතර අපි සත්‍යයේ ඝාතනය කරනකොට අපිට ඒක ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වෙනවා. හිතේ රාගකි දෝසකි මෝහකි කියලා කියන ගිනි තුනම අවුලව ගන්න සිද්ධ වෙනවා. ඒතර රාගකි දෝසකි මෝහකි කියලා කියන මේ ගිනි තුනම අවුලාගෙන තමයි යම්කිසි සත්‍යයේ ඝාතනය කරන්න සිදුවන්නේ. එතකොට ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. එවැනි ක්‍රියාවක් සිද්ධ කරන්න යන හැම මොහොතකම හැම අවස්ථාවකම තමන්ගේ මනස තුළ ඒ ක්‍රියාව හා සම්බන්ධව යම්කිසි ක්ලේශ සහිත වූ ස්වභාවයක් ඇති වෙනවා. මේ ක්ලේශ සහිත වූ ස්වභාවය නිසාම යකි මනස දූෂිත තත්යකට පත් වෙනවා. අපි හිතන්නේ යම්කිසි වෙලාවකදී අපි තරහක් වෛරයක් ඇති කරගන්නවා. තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න හැම වෙලාවකම අපේ මනස දූෂිත තත්යකට පත් වෙනවා. අපි මනස දූෂිත තත්යකට පත් වෙනවා විතරක්ම නෙමෙයි අපි ඒ වෙනිමින් යම්කිසි ආකාරයකට විශාල වෙහෙසක් මහන්සියක් ගන්නවා. ඒ වගේම සිත කැළඹීමකට පත් වෙනවා, දූෂිත තත්යකට පත් වෙනවා. පින්වත්නි බලන්න, එතකොට මේ පුජ්‍යලයා අවුරුදු ගණනාවක් තිස්සේ මේ ක්‍රියාව සිද්ධ කරනවා. හැබැයි රජේ බලාගෙන ඉන්නවා මෙයාගේ වයසත් එක්ක යනකොට මෙයාට වැඩ කරන්න තියෙන ශක්තිය අඩු වෙලා යනවා. ඒක ලෝකයේ තියෙන ස්වභාවයේ தත්ත්වේ. ඔබ හිතන්න අවුරුදු 55 60 විතර වෙනකොට අපේ තියෙන ශාරීරික ශක්තිය දුර්වල වෙනවා. ශාරීරික ශක්තිය දුර්වල වුණාම ඉස්සර වගේ වැඩ කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඉස්සර කාලේ අවුරුදු 25 34 වෙනකම් අපි දුවල පැනලා මහන්සියලා වැඩ කළාට අවුරුදු 50න් 60න් පස්සේ අපිට ඒ ශක්තිය ඇත්තේ නැහැ. දැන් මේ පුජ්‍යලයාත් අවුරුදු 55ක් විතර වෙනකොට මිනිස්යන් ඝාතනය කරන්න මෙයාට ලොකු වෙහෙසක් මහන්සියක් ගන්න සිදුවෙනවා. ඒක මිනිස්සෙක් මරන්නට සමහරලාට ඒ පිහකින් කොටන්න හතර පස්කමනක් වෙහෙසේ වෙන්න වෙනවා. ඒ විලාවිදි රජයේ තීන්දුව තීරණය කරනවා ඇත්තටම මෙයාව මේ චෝර ඝාතක තනතුරෙන් ඉවත් කරන්න. එහෙම නැත්නම් උනු විශ්‍රාම යවන්න. දැන් ඔබ දන්නවා මෙවැනි තනතුරක් දරන කෙනෙක් බොහෝ වෙලාවට සමාජය තුළින් ඈත් වෙච්ච පිරිසක්. දැන් ওই මල්ශාලාවල සේවය කරන පිරිස බොහෝ වෙලාවට සමාජය තුළ ඔවුන් ඈත් වෙලා සමාජලට කටයුතු කරනවා. සමහර අය ඇත්තටම ඔවුන් සමාජයට පිළිගන්න සූදානමක් ඇත. නැත්නම් මේ සියලු දෙනා මිනිස්සු. ඒ අපි ඔක්කොම මරණයට පත් වෙනවා. මේ ජරාව ස්වභාවයේ தත්ත්වය කියලා කියන එක ඇත්තටම කාටත් පොදු ධර්මතාවක්. අපි මරුණාට පස්සේ විතරක් අපි ඒව පිළිකුල් කිරීම ඇත්තටම ඒක ධර්මානුකූලව කළ යුතු කටයුත්තක් නෙමෙයි. අපි ඒක යථාර්ථය දක්මින් අපි කටයුතු කරන්න ඕනේ. දැන් මේ සොරාට එහෙම නැත්නම් චෝරඝාතකයාට සිදුවිච්ච කාරණාව තමයි එයා ඇත්තටම තමන්ගේ ජීවිතය තුළ තමන්ට හරියම්මාන් ආකාරයකට හොඳ ඇඳුමක් ඇඳගෙන යාට තමන්ගේ ජීවිතය තුළ විවේකව ඉන්න ඉඩ කඩක් තිබුණේ නැහැ. ඊළාට තමන්ට යම්කිසි ආකාරයකට විනෝද ගමනක් යන්න තමන්ට ඕන ආකාරයේ කෑමක් බීමක් සකස් කරගෙන ඒව පිළියෙල කරගන්නටත් මෙයාට හැකියාවක් තිබුණා. මෙයාට පොංචි ආසාවක් තිබුණා. ඇත්තටම කිරිකැඳ බොන්නට අවශ්‍යතාවක් තිබුණා. මේ කාලය හැටියට කිරිකැඳ සකස් කරන්න ක්‍රමවේදයන් බොහෝ වෙලාවට තිබෙන්නේ නැති. ඒ නිසා මෙයා ගෙදර යනවා. ගෙදර ගියපු වෙලාවේදී තමන්ගේ බිරිඳට කියනවා ඇත්තටම මට කිරිකැඳ බොන්න අවශ්‍යයි. ඒ නිසා කිරිකැඳ මට ටිකක් හදලා ගේන්න කියලා එයා තමන් විවේකීව තමන්ගේ ගෙදර ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. මෙන්න මේ විලාවේදී අපේ සාරිපුත මහරහතන් වහන්සේ තමන් වහන්සේ සමාධියෙන් ගිහි සිටලා උන්වහන්සේ කල්පනා කරනවා අද කොතෙන්ද මම යන්න ඕනන්නේ කියලා. ඒ විලාවේදී සාරිපුත මහරහතන් වහන්සේගේ සමාධියට ගෝචර වන්නේ මෙච්චර කාලයක් යම්කිසි ආකාරයකින් චෝර ඝාතකයන් එහෙම නැත්නම් මනුෂ්‍ය ඝාතනයන් සිද්ධ කරපු මේ පුජ්‍යලයා තමයි අපේ සාරිපුත හාමුදුරුවන්ට උන්වහන්සේගේ සමාධියට ගෝචර වන්නේ. තමන් වහන්සේ ඇත්ත වශයෙන් මේ වෙලාවේදී මේ පුච්චලයාගේ ගෙදෙට්ට පිණ්ඩපාතේ වැඩම කරවීම සිදු වෙනවා. දැන් බලන්නකෝ ජීවිතේ තමන් මෙච්චර කාලයක් තමන්ගේ අතින් වැරදි සිද්ධ වෙලා
වැරදි වෘත්තියක නිරත වෙලා ඒ ඔන්න කෙනෙක්ගේ ජීවිතේ බලන්න කොයි තරම් වෙනසක් ඇති වෙනවද කියලා. ඉතින් මම ඔබටත් මා ආරාධනා කර සිටිනේ තමන්ගේ ජීවිතේ පුරුතජන පුජ්‍යලයන් විදියට යම් යම් වැරදි අඩුපාඩුකම් ඕන තරම් මනුෂ්‍ය ජීවිතය තුළ සිදුවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. අද යෝගාචරයක් විතර ඉන්න කෙනෙක් හෙට දවසේදී ඉතාමත්ම දූෂිත විදියට ක්‍රියාවට සිදුවෙන්න පුළුවන් කියලා කියන එක අපි රේණුකාණී චන්දිමල් හාමුදුරුවෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවන් තුළ අපිට පෙන්නුම් කරපු කාරණාවක්. ඒ කියන්නේ පොතේ විස්තර කරනකොට උන්වහන්සේ පැහැදිලිව සඳහන් කරන යම් කිසි කෙනෙක් අද ඉතාමත්ම සිල්වත් වෙන කෙනෙක් හිට දූෂිතව ජීවිතය ගත කරන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන ස්වභාවයේ தත්ත්වය. ඒතකොට අපි මාර්ගඵලලාභී தත්ත්වයකට පත් වුණොත් අපිට එතනින් එහාට අපේ ජීවිතය අපි ගත කරන්න පුළුවන්. නමුත් ඊට මේ පිටින් අපි ලෞකික ධ්‍යානයන් තුළ අපේ ජීවිතය ගත කළාට අපි ඕනම වෙලාවක සතර අපායට වැටෙන්න පුළුවන්. මේ කාම ලෝකයට ඇදගෙන වැටෙන්න පුළුවන්. දැන් බලන්න, දැන් සාරිපුත්ත හාමුදුරුව අර පුජ්‍යලයාගේ ගෙදෙට්ට වැඩම කරන වෙලාවේදී අර පුජ්‍යලයා ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩිලා ඉන්න වෙලාවේදී ඉන්නේ කුමක්ද? තමන්ට හරි ආසාවක් තිබුණා කිරි කැඳ ටිකක් බොන්න. දැන් කිරි කැඳ ටික තමන්ගේ බිරිඳ සකස් කරගෙන එනවා. එන වෙලාවේදී සාරිපුත්ත හාමුදුරුව ඒ ස්ථානෙට වැඩම කරලා තමන් වහන්සේ පාත්‍රී ඇරගෙන උන්වහන්සේ වැඩ සිටිනවා. ඒ විලාදී මෙයාට ලොකු සතුටක් දැනෙනවා. දැන් බලන්න, මේ තරම් දැඩි හිතක් තියෙන මිනිස්සෙකුට වුණත් අපි දන්නවා යම් කිසි ආකාරයකට මනස වෙනස් වෙනවා. ඉතින් මේ මනසේ තියෙන ස්වභාවයේ தත්ත්වය එකයි අර චිත්තෙන නියති ලෝකෝ මේ ලෝකය නිර්මාණය කරන්නේ මිනිස්යාමයි. ඕනෑම දරුණු හිතක් තියෙන මිනිස්සෙක් යම් වෙලාවකදී යාගේ මනස තාමත්ම වෙඬරු පිටක් වගේ වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න, සමහරලාට තාත්තලා තමන්ගේ දරුවන්ට දැඩි ලෙස ක්‍රියාත්මක වන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ තාත්තම සමහරලාට අඬනවා. අම්මලා සමහරලාට දැඩි ලෙස තමන්ගේ දරුවන්ට ක්‍රියාත්මක වන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සමහරලා අවවාද දෙනේම ගහනේම නොයිකුත් දේවල් සිදු කරන්න පුළුවන්. හැබැයි ඒ අම්මලා තාත්තලාම තමන්ගේ හිත හරියට උණු වෙනවා. දැන් සමහර ඇත්තෝ ඉන්නවා දැඩි කේන්ති සහිත ස්වභාවයක් ආවට විනාඩි 5ක් 10ක් යනකොට ඒ ඇත්තන්ගේ සිත් ඉතාමත්ම මෘදු මොළොක් තත්යකට පත් වෙනවා. මේ මනස තුළ තියෙන ස්වභාවයේ තත්ත්වය අන්නේ ඒකයි. අපි ඒකයි බොහෝ වෙලාවට මේ දේශනාවන් වලදී ඔබව යොමු කරන්නේ ඔබේ මනස අර පිළියෙල කරගන්න, සකස් කරගන්න, එහෙම නැත්නම් එක පාලනය කරගන්න ක්‍රමවේදයකට යන්න. අර කෙලිස් අඩු කරගන්න ක්‍රමවේදයට. දැන් මේ පුජ්‍යලයාට සාරිපුත්ත හාමුදුරුව වැඩම කරලා සිටීම විශාල භාග්යක්. ඒ කියන්නේ යාට ගොඩාක් සතුටුයි. දැන් ජීවිත කාලේ පුරාවටම තමන්ට ස්වාමින්වහන්සේ කෙනෙක් දැකලා වැඳලා පුදලා කතා කරන්න ඉඩකඩක් ලැබිච්ච නැති වෙලාවක අපට පේනවා සාරිපුත්ත හාමුදුරු වගේ කෙනෙක් ආවට පස්සේ කොච්චරනම් ඇත්තටම සතුටක් කෙනෙකුට ජීවිතේ ඇති වෙන්න පුළුවන්ද? ඔබ හිතන්න, ඔබේ ජීවිතේ තාමත්ම දුෂ්කරම අවස්ථාවකදී, දුක්බරම අවස්ථාවකදී, ඒ වගේම ජීවිතේ සමහර වෙලාවට ඔබ ගොඩාක් ලෙඩකට හැදිලා ඉන්න වෙලාවකදී ඔබට දැන් ස්වාමින්වහන්සේ කෙනෙක් මුණ ගැහෙනවා නම්, කතා කරනවා නම්, එතකොට කොච්චර ඔබේ හිත සුවපත් භාවයකට පත් වෙනවද? සාරිපුත්ත හාමුදුරුව ඒ වෙලාවේදී එතන වැඩ සිටීම මේ පුජ්‍යලාගේ හිත සම්පූර්ණයෙන් වෙනස් කරන්න හේතු වුණා. තමන්ට සකස් කරගත්ත, තමන්ට පිළියෙල කරගත්ත කැඳ ටික මෙයා බොහෝම සතුටින් සාරිපුත්ත හාමුදුරුවන්ට පිළිගන්නවා. සාරිපුත්ත හාමුදුරුවන්ට පිළිගන්න වෙලාවේදී සාරිපුත්ත ස්වාමින් වහන්සේත් කැඳ වළඳන ගමන්, ඒ ලබා ගන්න ගමන් සාරිපුත්ත ස්වාමින් වහන්සේ මේ පුජ්‍යලාට සඳහන් කරන්නේ ඔබත් ඔය කැඳ ටිකක් බොන්න කියලා කියනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවත් කැඳ වැළඳුව අර පුජ්‍යලයාත් කැඳ ටික පානීය කළා. ඉන් පස්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ඕන එකමක් තිබුණේ ඇත්තටම මේ පුජ්‍යලයාට ධර්මයේ දේශනා කරන්නට. ඇත්තටම දේශනා කරන්න අවශ්‍ය නිසා වැඳගන්න කියලා කිව්වා. ඒ වැඳගන්න කියපු වෙලාවේදී ඇත්තටම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. අන්න බලන්න, අපේ සිතක තියෙන වික්ෂිප්ත ස්වභාවය සහ කැළඹිලි සහිත ස්වභාවය කොච්චර පේනවාද? දැන් මිනිස්සු වැඳගෙන හිටපු පළියටම අපිට කියන්න පුළුවන්ද මෙයා බණ අහනවා කියලා? මිනිස්සු වැඳගෙන ඉන්න ස්වභාවය දිහා බලාගෙනම අපිට පුළුවන්ද මෙයා ගාථා සජ්ජායනා කරනවා කියලා? මිනිස්සු ඉඳගෙන ඉන්න ස්වභාවයේ தත්ත්වයේ මතම අපිට කියන්න පුළුවන්ද මෙයා භාවනා කරනවා කියලා? පින්වත්නි, මේක කාටවත් කියන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේක වංචනික ධර්ම වලට යටත් වෙන කාරණාවක්. ඒතකොට තම තමන්ම තමන්ගේ ජීවිතයේ තුල වංචනික தත්ත්වයකට යන්නේ නැතුව, ඒ කියන්නේ තමන් තමන්ට ආත්ම වංචාවක් කරගන්න හොඳ නැහැ. දැන් සමහර වෙලාවට මිනිස්සු අපිට පේනවා වංචා සහගත විදියට තමන්ගේ කටයුතු කරන. දැන් භාවනා කරන කෙනෙක් සමහරවිට වංචා සහගත විදියට ඉන්නවා. දැන් අපේ රුවන්වැලිසෑයේ නායක ස්වාමින් වහන්සේ සහ අනිකු ස්වාමින් වහන්සේලා මට කියපු කාරණාවක් තමයි ওই මහා සෑය අභියස, රුවන්වැලිසෑයේ මහා සෑය අභියස සමහර චීවරදාර භික්ෂුන් වහන්සේලා, කියන්නේ අපි මේ විදිහට වචනේ පාවිච්චි කරත් හොඳයි, සමහරට සිවුරු දාගත්ත පූජ්‍යලයන් ඇවිල්ලා
ඔය වන්දනා නඩ එන විට ඒ තැන්වලට ගිහිල සමහර අය භාවනා කරන සවාහි යුක්තව ඉන්න මිනිසු රැවටෙනවා. මේ නීමේ භාවනා යෝගී හාමුදුරු කෙනෙක් ඉන්න කියලා. නමුත් එයා ඒ අයගේ ව්‍යාපාරයේ තමයි උදේ ඉඳලා රැ වෙනකන් එන නඩවලට කණ්ඩායම් වලට සම්බන්ධ වෙලා ඒ තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා පෙන්නලා අර එන මිනිසුන්ගෙන් මුදල් ගසා ගැනීම තමයි එයයි සිද්ධ කරන්නේ. සැබෑ ලෙසම භාවනා කරන භාවනා යෝගී ස්වාමින් වහන්සේලා ඕන තරම් ඔබට මේ මහසෑය අභියසේදී දකින්නට ලැබෙනවා. ද අපට නිරන්තරයෙන්ම අප යන නිසා අපිට ඒ කාරණාව හොඳට පේනවා. සමහර අය කරන්නේ ඒ තැන්වලට ගිහිලා වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා අපි ගොඩාක් පරිසං වෙන්න අවශ්‍ය වෙනවා ඒ කාරණාව වලින්. ඒකට ඒව ඔක්කොම වංචනික ධර්ම වලට යටත් වෙච්ච කාරණාවක්. ඒත් යම් කිසි කෙනෙක් ඉඳගෙන ඉන්න ස්වභාවයේ தත්ත්වයේ තුලින් අපිට ඒ කෙනෙකුගේ තුල තියෙන මානසික ක්‍රියාකාරීත්වය මානසික ස්වභාවය අපිට කියන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒක තම තමන්ම මේ කටේත සිද්ධ කරන්නේ. දැන් සමහර ඇත්තෝ අවුරුදු ගණනාවක් භාවනා කරලා ඒත් කිසිම ඵලයක් නැහැ කියලා කියන්නේ තමන්නේ ක්‍රියාව හරියට සිද්ධ කරලා නැහැ. පොර යම් කිසි කෙනෙක් දීර්ඝ කාලයක් තිස්සේ භාවනාවන් කරනවා වගේම බණ අහලා ඒත් එයාගේ ජීවිතය තුළ ධර්මයේ නැත්තම් එයා ඒ කරලා තියෙන්නේ ඇත්තටම අර කලයකට අනිප්පැත්ත හරවල වතුර හැරිවා තමාගේ තමයි. අපි කොච්චර වතුර යොමු කළත් කලේ අනිප්පැත්ත හරියසලා තියෙනවා නම් වතුරේ හිටන්නේ නැහැ. ඒත් එක්කම යම් කිසි පිහිටන්නේ නැහැ. ඒත් එක්කම යම් කිසි වෙලාවකදී හිල්විච්ච කලයක් තියනවා නම් ඒ කලයට කොච්චර වතුර දැම්මත් වතුර පිහිටන්නේ නැහැ. මොකද වතුර ටික ඔක්කොම ගලාගෙන යනවා. ඒ නිසා අපි මනසට මේ ධර්ම කාරණාවන් ඉතාමත්ම හොඳින් අපි ග්‍රහණය කරගන්න ඕන. අපේ අමල තාත්තලට වැඩි හිටියන් සීළු දිනාටම මේ කාරණාව කරන්න පුළුවන්. දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුව අර පුජ්‍යලයාගෙන් නිමසා සිටිනවා ඔබ දැන් මම මේ කියන බණ අහනවාද කියලා. දැන් මේ පුජ්‍යලයා ඇත්තටම කියනවා අනේ ස්වාමීනි මම බොහෝ කාලයක් සිද්ධ කළේ බොහෝම රෞද්‍ර ක්‍රියාවක් සිද්ධ කළේ. මිනිසු ගණන් දහස් ගණන් මම මිනිසු මරණයට පත් කළා. මම මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවේදී මට ඔක්කොම අර මැරිච්ච මිනිසු තමයි මට පේන්නේ. මේ මැරිච්ච මිනිසු මට පේනකොට පුදුමාකාර විදිහේ හිතේ නොසන්සුන් ස්වභාවයක් තිබෙනවා. ඇත්තට මේ නොසන්සුන් ස්වභාවය නිසාම මගේ මනස පිහිටන්නේ නැහැ. අන්න බලන්න මානසික තියෙන ස්වභාවයේ தত্ত্বය අපි අර යම්කිසි වැරද්දක් අපි අතින් සිද්ධ වුණාට පස්සේ ඒ වැරද්ද පිළිබඳව අපි එකතැනකට ඇවිල්ලා සමහර වෙලාවල රාත්‍රී කාලයේදී පවා අපි හිතනකොට කල්පනා කරන අපේ මනසට ඒක මහා වදයක් බවට පත් වෙනවා. දැන් ඔය මහා වැරදි කරපු ඇත්තෝ අවුරුදු ගණන් ඒ ගැන දුක් විඳිනවා. දැන් කොච්චර වුණත් Tamanගේ හිතට හොරාට මේ කටයුතු කරන්න බෑනේ. ලෝකයාට හොරෙන් කළාට හිතට හොරාට කරන්න බෑ. කර්මයට හොරෙන් කරන්නත් බෑ. තමන් කරන ක්‍රියාවට තමන්ගේ හිතට එකඟව තමන් දන්නවා වැරද්දක් කරලා තියෙන්නේ කියලා. ඒත් එක්කම කර්මයකුත් තියෙනවා. ඒ කියන්නේ කරපු ක්‍රියාවට ඵල විපාකයකුත් තියෙනවා. දැන් ඒකට අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන කාරණාවක් තමයි දැන් එක වැරද්දක් කළා රාත්‍රී කාලයක් අපිට නිින්දක් නැතුව තියෙනවා නම් අවුරුදු ගණනාවක් තිස්සේ යම් කිසි වෙලාවක කිසියම් කෙනෙක් වැරද්දක් කරනවා නම් අපරාධයක් කරනවා නම් එයාගේ සිතට කොච්චර ඒක බලපානවාද? දැන් මෙයා කියන්නේම අනේ ස්වාමීනි මට එක බණපදයක්වත් මගේ මනසට එන්නේ නැහැ. අන බලන්න පංච නීවරණ ධර්ම වලට යටත් වෙලා ඒ පංච නීවරණ ධර්ම වලින් මනස සම්පූර්ණයෙන්ම විකෘති තත්යකට පත් කරලා තියෙනවා. කැළඹිලි සහිත ස්වභාවයකට පත් කරලා තියෙනවා. අපවිත්‍ර ස්වභාවයකට පත් කරලා තියෙනවා. පිරිසුදු නැහැ. චිත්ත ඒකාග්‍රතාවක් තියාගන්න හරි අමාරුයි. අන චිත්ත ඒකාග්‍රතාවක් තියාගන්න තමයි අපි හැම වෙලාවකම අපි උත්සාහ කරන්නේ. අපි ওই සතිය පුහුණු කරන්න කියලා කියන කාරණාව අපි ඔබට නිරන්තරයෙන්ම දේශනා කරන්නේ ඒ නිසාමයි. ඒ විලාවේදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මෙයාට බොහෝම කරුණාවෙන් කතා කරලා කියනවා ඔබ ඇත්තටම ඔබ ඊ වැරද්ද කළා තමයි. හැබැයි ඒ වුණාට ඔබ ඒක සිද්ධ කළේ රජතුමාගේ තිබිච්ච රාජ නියෝගයේ මත. දැන් ඔබ හිතන්න කල්පනා කරන්න රජ කෙනෙකුගේ නියෝගයක් මත තමයි මෙයා ක්‍රියාත්මක කළේ. මෙයාට ඒ අකුසලයේ Tamanගේ ජීවිතේ තියෙනවා. මෙයානේ කටයුතු සිද්ධ කළේ. නමුත් මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙනකොට සත්ත්ව ඝාතනයක් සිද්ධ වෙනකොට කරුණ කීපයක්ම සම්පූර්ණ වෙන්න ඕනේ. කොහොම නමුත් මෙයා මේ අකුසලයේ බලවත් විදිහට තිබුණාට සාරිපුත්ත හාමුදුරුව මෙයාගේ හිත බොහෝ වෙලාවට මේක වෙනස් කරනවා. හිත වෙනස් කරන නිසාම එයා තාමත් ඉක්මනින්ම ධර්මයේ ග්‍රහණය කරගන්නවා. සමහරවිට සංසාරයේ තුල පුරුද්දක් විදියට ධර්මයේ පුහුණු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ජීවිතයේ අවසන්ම කාලයේදී Tamanට ධර්මයේ මුණ ගැහුණ කෙනෙක් වෙන්න පුළුවන්. සංසාරී පුරුද්දක් විදියට සාංසාරික පුරුද්දක් විදියට හෝ එහෙම නැත්නම් මේ ආත්ම භාවීදී Taman පුරුදු කරගත් දෙයක් විදියට හෝ කෙනෙකුගේ මනසට මේ කාරණාව ගෝචර වෙන්න පුළුවන්. ඒ විලාවේදී අපිට පේනවා මෙයා ඇත්තටම සෝතාපට්ටි මාර්ගඥානිට මෙයා Tamanගේ ජීවිතය යොමු කරනවා. මේ යොමු කරන විලාවේදී ඔබ හිතන්න දැන් Tamanගේ හිත කොච්චර වෙනස් වෙලාද? මේ සුළු කාල පරාසයක් තුල භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම්
ධර්ම කාරණාවන් පිළිබඳව ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙන ඊළඟට ඒ ධර්ම මාර්ගය තුළ තමන්ගේ මනස යොමු කරලා බලනතුර මනසේ තියෙන මානසික ස්වභාවයේ තත්ත්වය කොච්චර බරපතලාකාරයකට වෙනස් කරන්න පුළුවන්ද? ඒතර අර දරුණුම හිතක් තියෙන කෙනෙකුගේ හිත පවා වෙනස් කරන්න පුළුවන්. ඒතර ජීවිතයේ ඔබ සමහර වෙලාවට වයස අවුරුදු 60 70 80 කියා කියලා ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඔබේ මනස යහපත් වූ සිතුවිල්ලක නිරත කරන්න පුළුවන් නම් ඒ ක්‍රියාවක නිරත කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඉතාමත්ම වටින්නේ. දැන් ඒ වෙලාවේදී ධර්මයේ දේශනා කළාට පස්සේ මේ පුජ්‍යලයාත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සමගම විහාරයට යනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ස්ථානෙටම. ඒ වෙලාවේදී වූ අහපෞසරයක් මේ විහාරයේ ඉඳලා නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වැඩමොළ තමන්ගේ නිවසට එන වෙලාවේදී ගවදෙනක් වෙස්ගත් යක්ෂණියක් විසින්, ඒ කියන්නේ යක්ෂණියක් ගවදෙනක් විදිහට ඇවිල්ලා මේ පුජ්‍යලයාට ඇනලා මරණයට පත් කරනවා. දැන් එතකොට එතනදී යම්කිසි ආකාරයකට කර්ම විපාකයක් පරිසන්දී බක් සිදුවෙනවා. හැබැයි ඔහුගේ සිත තුළ යම්කිසි ආකාරයකට උතුම් ඵලයකට පත් වෙලා තිබිච්ච අවස්ථාවක් අපිට පේනවා. මේ පොත්පත්වල සඳහන් වෙනවා ඔහු තුසිතපුරේ උත්පත්තිය ලැබුවා කියලා. ඒ තුසිතපුරේ උත්පත්තිය ලැබපු පුජ්‍යලයා පිළිබඳව දැන් භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි කතිකාවතක් ඇති වෙනවා. ධර්මශාලාවට දම් සභා මණ්ඩපෙට ක්‍රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලා මේ මරණයට පත්විච්ච පුජ්‍යලයාගේ තන ස්වභාවයේ தත්ත්වය කොයි වගේද කියලා කියන එක දකින්නට බලන්න අවශ්‍යතාවක් තිබෙනවා. අන්න බලන්න ජීවිතේ සමහර වෙලාවට මුළු ජීවිත කාලයේම බණ දහම් අහපු නැති කෙනෙක් වුණත් ජීවිතේ අවසන් කාලයේදී යාට ධර්මයේ හරියට මුණ ගැහුනොත් ධර්මයේ තුල තමන්ගේ මනස පිහිටෙවුවොත් යාට ජීවිතය ඇත්තටම ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අර අපි අප්‍රමාදීවම අපේ ජීවිතයේ තුල තමන්ට යම්කිසි අවස්ථාවකේ ධර්මයේ මුණ ගැහෙනවාද, කල්යාණ මිත්‍රෙක් තමන්ගේ ජීවිතයට මුණ ගැහෙනවාද, ඒ මුණ ගැහෙන තැනකදී තමන් මේ ධර්ම මානසිකාරය තුළ තමන්ගේ හිත පිහිටන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ ධම් සභා මණ්ඩපයේ වැඩම කරන වෙලාවේදී භික්ෂුන් වහන්සේලා විමසා සිටින්නේ, ස්වාමීනි අර සාරිපුත්ත හාමුදුරුවෝ අර බණ කියපු ධර්මයේ දේශනා කරපු මිනිමරුවට මොකද වෙලා තියෙන්නේ? තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරන වූ දෙව්ලෝ උත්පත්ති ලැබනවා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා විමසා සිටින් ස්වාමීනි මේ තරම් චෝරඝාතකෙක්, මේ තරම් යම්කිසි කෙනෙක් ඇත්තටම සත්ත්ව ඝාතනය කරපු කෙනෙක් මේ විදිහට මේ දිව්‍ය ලෝකයේ උත්පත්ති ලබන්න පුළුවන්ද? ඇත්තටම ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අනුදැනව දාරනවා, ආයුෂ්මතුනි ඇත්තටම මේ ධර්මයේ තුළ මේ බණවල ලොකු කුඩා ભેදයක් ඇත්තේ නැහැ. ඒතකොට යම්කිසි කෙනෙක් මේක ලොකුයි මේක පොඩුයි ඒ විතර කියලා නැහැ. කර්මයේ තුළ මහා බලවත්දයක් තියෙනට පුළුවන්. හැබැයි යම්කිසි වෙලාවකදී යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ මේ ධර්මී ප්‍රමාණ කරන්න බෑ. හැබැයි එක බණපදයක් වූ අහනවා නම්, අර්ථයක් සහිත වූ බණපදයක් වූ අහනවා නම්, ඒ නිසා තමයි ඔබට මා මුලින් සඳහන් කළේ අර්ථයක් නැති වචන සිය ගණනාවක් දහස් ගණනාවක් අහනවාට වඩා අපි කනට එක මිහිරි අර්ථයක් සහිත වූ වචනයක් අපි අහනවා නම් අන්නේ අහන වචනේ වඩා උතුම් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට ජීවිතේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන් එක බණපදයකින්. ඒතර අපි ජීවිතේ සමහරලට අපි ගත කරන මේ ජීවන මාර්ගය වෙනස් කරන්න පුළුවන් එක බුද්ධ වචනයක් තුළින්. ඒතර අපි ජීවිතේ ඔබ තනි වෙලා නැහැ. ඔබේ ජීවිතය ඔබ අනාථ භාවයකට පත් වෙලා නැහැ. ඔබ හැම වෙලාවකම හිතනද කල්පනා කරන්ද මේ මුළු ලෝකේම දේවල් මට අහිමි වෙලා ගියත්, මේ මුළු ලෝකේම දේවල් මට නැති වෙලා ගියත්, හැබැයි මට භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මයේ තිබෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන තාක්කල් මගේ ජීවිතයේ අනාථ භාවයක් ඇත්තේ නැහැ. දැන් බලන්න මේ අනාථ භාවයක් නැති වෙන්න නම් අපි කොහොමද ඒක අපේ ජීවිතයට මේක සම්බන්ධ කරගන්නේ? දවසක් ලෞතර භාග්‍යතුන් වහන්සේ සමීපයේට පැමිණිච්චි උන්නාබ කියලා බ්‍රාහ්මණයෙක් භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මේ කියන කාරණාවක් විමසා සිටිනවා. එයයි මා සඳහන් කළේ අද දේශනාවට මාතෘකා විදිහට පංචමානි බෝ ගෝතම ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චිනෝ හොಂತಿ. ස්වාමීනි මේ බවත් ගෞතමයන් වහන්ස මේ ඉන්ද්‍රියන් පහක් තිබෙනවා. මේ ඉන්ද්‍රියන් පහට වෙන වෙනම අරමුණු තමයි අපේ මනසට ගෝචර වෙන්නේ. ඔබ දන්නවා අපි කාටත් ඇස කන නාසය දිව ශරීරය කියලා කියන මේ ඉන්ද්‍රියන් ටික තමයි අපේ ජීවිතය තුළ තියෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රියන් වලට තියෙන පිළිසරණ කුමක්ද කියලා කියන්නේ බලන්න. දැන් එතකොට අපේ ඇස තියෙනවා, ඇසට අපි රූප බලලා යම් කිසි ආකාරයකට අපි අරමුණු ගන්නවා. එතකොට කනට අපේ කන තිබෙනවා, කන නැමැති ඉන්ද්‍රිය තියෙනවා. ඊළඟට ශබ්දේ නැමැති දේවල් අපේ මනසට අපි ගෝචර වෙනවා. නැත්නම් බාහිර ලෝකයේ තුල තිබෙන ශබ්ද අපේ කනට ගෝචර වෙනවා. දිවට
අපට රස දැනෙනවා. ඊළඟට නාසයට ගඳ සුවඳ දැනෙනවා. මේ ශරීරයේ ස්පර්ශය දැනෙනවා. එතකොට මේ පංච ඉන්ද්‍රියන් හරහා තමයි අපි මේ ලෝකයේ තුල තියෙන දේවල් ගනුදෙනු කිරීමක් සිද්ධ කරන්නේ. දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ වෙන වෙනම අරමුණු ගන්නා මේ ඉන්ද්‍රියන්ට තියෙන පිහිට පිළිසරණ කුමක්ද කියලා කියනවා. ඔබට මම හිතන්නේ වඩාත් පැහැදිලි ඇති මම මේ කියන කාරණාව. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ඇස නම් වූ ඉන්ද්‍රිය තියෙනවා, කන නම් වූ ඉන්ද්‍රිය තියෙනවා, නාසය නම් වූ ඉන්ද්‍රිය තියෙනවා, දිව නම් වූ ඉන්ද්‍රිය තියෙනවා, කය නම් වූ ඉන්ද්‍රිය තියෙනවා. එතකොට මේ වෙන වෙනම ඇති මේ ඉන්ද්‍රියන්ට අපි මේවා අරමුණු කරගන්නකොට, එහෙම නැත්නම් ඒවා විඳිනකොට මේවා විඳින්නේ කොහොමද? ඇත්තටම මේ විඳින්නේ අපේ මනසට. එතකොට ඇස හරහා අපිට ලබා ගන්නා අරමුණු අපිට දැනෙන්නේ අපේ මනසට. එතකොට අපේ නාසය හරහා අපිට දැනෙන දේවල් අපිට දැනෙන්නේ මනසට. මේ හැම පැත්තෙම අපිට ගෝචර වෙන්නේ අපේ මනසට. දැන් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටින මේ පුජ්‍යලයා බවත් ගෞතමයන් වහන්සේ මේ මනසට ඇති පිළිසරණ කුමක්? එතකොට මේ ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්න අරමුණු වලට පිහිට පිළිසරණ තමයි මනස කියලා කියන්නේ. එතකොට මේ මනසට තියෙන පිළිසරණ කුමක්ද? අන්න ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේ මනසට, එතකොට හැම දෙයක්ම ලෝකයේ තුල තියෙන හැම දෙයක්ම මනසට ගෝචර වෙනවා නම්, මේ මනසට ගෝචර වෙනකොට ඒ මනසට තියෙන පිහිට පිළිසරණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී දේශනා කරනවා මේ මනසට තියෙන පිළිසරණ තමයි යන සිහිය කියලා කියන එක. දැන් බලන්න එතකොට අපේ ජීවිතය තුළ අපි සිහි කල්පනාව කියලා කියන එක කොච්චර අපි වඩාත් අවධාරණය යොමු කරන්න ඕනේද? වර්තමාන ලෝකයේ තුළ ලෝකේ කතා කරන බොහෝ දේශනාවන් සිද්ධ කරන, ඔය විද්‍යාත්මක විදිහට දේශනාවන් සිද්ධ කරන, තමන්ගේ මනස පිළිබඳව දේශනාවන් කරන, ධනාත්මක චින්තනය පිළිබඳව කතා කරන, ලෝකයේ මිලියන ගණන් මිනිසු නරඹනපු ඒ කතාවල අවසානයේදී අපිට පේන්නෙම තියෙන්නෙම සඳහන් කරන්නේම ඔබ ඔබේ මනස පිළිබඳව, එහෙම නැත්නම් ඔබේ සතිමත් භාවයේ පිළිබඳව කල්පනා කරවෙන්න, සතිමත් භාවය පුහුණු කරන්න කියලා කියන කාරණාව. ඒක අපි වෙනත් ආගම්වල බටහිර ලෝකයේ උගන්නන කාරණාවන්ට වඩා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වල පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙන වෙනස කියලා කියන්නේ අපි ඒක නිර්මාණීය අරමුණු කරගෙන කෙලෙස් නැති කිරීමේ අරමුණින්ම තමයි අපි ඒක පුහුණුවක් කරන්නේ අපේ ජීවිතේට. ඒ විලාවේදී ආපෞසරයක් භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටින ස්වාමීනි, මේ සිහියට තියෙන පිළිසරණ මොකක්ද කියලා කියනවා. සිහියට තියෙන පිළිසරණ තමයි විමුක්තිය කියලා කියනවා. කියන්නේ අපි නිවීම කියලා කියන එක. විමුක්තියට තියෙන පිළිසරණ මොකක්ද කියලා අහනවා ආපෞසරයක්. විමුක්තියට තියෙන පිළිසරණ තමයි නිවන කියලා කියනවා. දැන් ඊළඟට අහනවා බවත් ගෞතමයන් වහන්සේ නිවනට තියෙන පිළිසරණක් මොකක්ද? අන එතනින් එහාට භාග්‍යතුන් වහන්සේ එතනින් ඉතරයක් දෙන්නේ නැහැ. ප්‍රාග්මනී ප්‍රශ්නේ ඉක්මවා ගිහිල්ලා ප්‍රශ්නේ කෙලවරක් ගැනීමට නොහැකි. ඒ නිසා නිර්වාණයෙන් එහාට දෙයක් අපිට කතා කරන්න හැකියාවක් නැත්තේ නේ කියලා කියන්නේ නිවීමෙන් එහාට දෙයක් අපිට කතා කරන්න බෑ. ඒකට අපිට නිවීම තැන, නිර්වාණය තැන, එතනින් අපේ ජීවිතේ සංසාර ගමන අපි නතර වෙනවා. දැන් එතකොට නිර්වාණ ගමනට යන ගමන තුලදී අපේ ජීවිතයේ තුල මේ தත්ත්වයේ ස්වභාවය අපිට පේනවා. ඇත්තටම ඇතිවන්නේම අපේ මනසේ තුල තියෙන ක්‍රියාකාරීත්වයක්මයි. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ සහ උන්නාබ කියලා කියන මේ බ්‍රාහ්මණය අතර ඇතිවිච්ච සාකච්ඡාවේදී අර මනසට තියෙන පිළිසරණ කුමක්ද කියලා කිව්වහම මනසට තියෙන පිළිසරණ තමයි සිහිය කියලා කියනවා. දැන් බලන්න අපේ සිහි කල්පනාව ගැන අපිට කොච්චර අපේ දේශනාවන් වල සඳහන් වෙනවද? අපි ගැඹුරුම දේශනාවන් වලට ගියාට පස්සේ හැම තැනකදීම අපිට හමු වන, අපිට කතා කරන වචනිය තමයි සතිය කියලා කියන වචනය. සති කියලා කියන්නේ පාලි භාෂාවෙන් අපි ගන්නවා සිහිය කියලා කියන එක. යම්කිසි අරමුණක් පිළිබඳව එළඹ සිටි සිහියෙන් යුක්තව සිටීම. යම්කිසි අරමුණක් ගන්නවනම් ඒ අරමුණ පිළිබඳ හොඳ සිහි කල්පනාවකින් යුක්තව ඇත්තරම අපි ඒ ගැන හිතීම, කල්පනා කිරීම. දැන් මේකට මේ සතිය පිළිබඳව විවිධ අර්ථකථනයන්, විවිධ සූත්‍ර දේශනාවන් රටු ආවන්වල විස්තර ගොඩාක් සඳහන් වෙනවා. අපි දන්නවා ඇත්තරම සතිපට්ඨානයේ තුල සති ඉන්ද්‍රිය, සති බල, සම්මා සති මේ කියන හැම තැනකදීම බොජ්ජංග ධර්මතාවන් වල පවා අපි සති සම්බොජ්ජංගය ගැන කතා කරනවා. එතකොට සති ඉන්ද්‍රියක් විදියට. මොකද හේතුව සිහිය කියලා කියන එක ඉන්ද්‍රියක් විදියට පෙන්වුම් කරලා තියෙනවා. දැන් අපේ සාමාන්‍ය ලෝකයේ තුළ අපි දන්නවා අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කියන ඉන්ද්‍රියන් ටික අපිට පේන්න දකින්නට තියෙනවා. හැබැයි ඔබේ සිහිය කියලා කියන එක ඔබට පේන්නේ නැහැ. හැබැයි ඒක ඉන්ද්‍රියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ඉන්ද්‍රිය අපි කොච්චර දුරට අපි ඒක පාලනය කරගන්න අවශ්‍ය වෙනවද? අපිට පේනවා මේ සතිය පිළිබඳව කතා කරන විට ඇත්තටම සතියේ තියෙන, එහෙම නැත්නම් කෘත්‍ය, එහෙම නැත්නම් සතියේ තියෙන ස්වභාවී தත්ත්වය පිළිබඳව
අපි අභිධර්ම පිටකෙහි ගොඩක් තැන්වල විස්තර කිරීමක් කරනවා. ද විශේෂින් මේ සතිය කියලා කිව්වහම විවිධ අර්ථකථන සඳහන් කරනා වගේම සතිය කියලා කියන්නේ මේ වර්තමාන මොහොත පිළිබඳව සාවධානම සිටීම. ඒ කියලා කියන්නේ පරිසම්බිදා මගියත් මේ කාරණාව දක්වනවා යම්කිසි වෙලාවකදී මේ වර්තමාන මොහොත පිළිබඳව. ඒ කියලා කියන්නේ අපේ ඉන්ද්‍රියන් හරහා අපේ මනසට අපි යම් යම් දේවල් ලබා ගන්නවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියලා කියන මේ කියන ඉන්ද්‍රියන් හරහා අපි අරමුණු ලබා ගන්නවා. ඒ අරමුණු ලබාගන්නේ අපේ මනසට. ඒතර මනසට පිහිටක් තියෙන්න ඕනේ. මනසට පාලනයක් තියෙන්න ඕනේ. මනසේ ක්‍රියාකාරීත්වය යම්කිසි පාලනයක් තියෙන්න ඕනේ. ඒ මනසේ තියෙන පාලනයේට එහෙම නැත්නම් ඒකේ තියෙන පිහිටට තියෙන එකම කරණව තමයි සතිමත් භාවය කියලා කියන්නේ. ඒතර අපි හැම වෙලාවක තුලදීම මොනවද අපි කරන්නේ? ඒ කරන කටයුත්ත ඊ타මත්ම සිහි කල්පනාවයකින් යුක්තව අපි සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. දැන් අපි බොහෝ වෙලාවට අපි දන්නවා මේ සතිය පිළිබඳව දක්වන බොහෝ දේශනාවන් වලදී සතිය කියලා කියන්නේ ආරක්ෂක සෙබළෙකුට මේක උපමා කරනවා. කල්යාණ මිත්‍රයෙකුට උපමා කරනවා. භාණ්ඩාගාරයක් ආරක්ෂා කරන යම්කිසි දොරටු පාලකයෙකුට විස්තර කිරීමක් කරනවා. දැන් බලන්න උදාහරණයක් විතර ගත්තොත් අපේ මනසට දොරටු පාලකයෙක් විතර ගත්තොත් එහෙම මේ ඉන්ද්‍රියන් හරහා පංච ඉන්ද්‍රියන් හරහා ගෝචර වෙන අරමුණු වෙන දේවල් නොයේකුත් දේවල් අපේ මනසට ගෝචර වෙනවනේ. අපි හැමදාම උදේ ඉඳලා රාත්‍රී කාල වෙනකම් අපි නැගිටි වෙලාවෙ ඉඳලා අපි ගනුදෙනු කිරීමක් කරන්නේ. මේ ලෝකේ අපි කරන්නේ මොකක්ද? අපි ලෝකේ කරන්නේම අපේ ඇස කන නාසය දිව ශරීරය සහ මනස කියලා කියන ඉන්ද්‍රියන් හරහා ලෝකේ තියෙන දේවල් එක්ක අපි ගනුදෙනු කිරීමක්මයි කරන්නේ. මේ ජීවත් වෙනවයි කියලා කියන්නේම මේ ගනුදෙනුවට. ඒකට බාහිර ලෝකෙත් එක්ක අපි යම්කිසි ගනුදෙනු කිරීමක් කරනවා. ඒ ගනුදෙනු කිරීමක් කරන වෙලාවකදී අපේ මනසට හැම වෙලාවක් තුලදීම ඇහැට දකින්න ලැබෙනවා ප්‍රිය දේවල් සහ අප්‍රිය දේවල් දෙකම. තේ ප්‍රිය දේවල් වලට අපි කැමැත්තක් දක්වනවා, අප්‍රිය දේවල් වලට අපි අකමැත්තක් දක්වනවා. ප්‍රිය දේවල් වලත් හැබැයි අපි යථා ස්වභාවය දැනගෙන නෙමෙයි අපි ඒවට ප්‍රිය ස්වභාවයක් දක්වන්නේ. එතකොට අපිට පේනවා යම්කිසි වෙලාවක තමන්ගේ මනසට ගන්න ඕනේ දේවල් මොනවද, නොගත යුතු දේවල් මොනවද කියලා කියන එක තීන්දුව තීරණය කරන්න තමන්ට සිහි කල්පනාව ඉතාමත්ම වැදගත් වෙනවා. අපි රටේ ලෝකයේ ප්‍රශ්න ගැටලු සහ නොයෙකුත් දේවල් තමන්ගේ මනසට ගෝචර කරගත්තට පස්සේ සමහර ඇත්තන් ජීවිතයේ ලොකු විඳවීමක් සිද්ධ වෙනවා. අපි සමහරවිට අපි කියන්නේ අනුන්ගේ තියෙන ප්‍රශ්න කවුරුණු කන්දල් ඔක්කොම අපේ මනසට දාගන්නවා. රටේ ලෝකයේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අපේ මනසට දාගන්නවා. රටේ ලෝකයේ තියෙන ප්‍රශ්න ගැටලු සහ නොයෙකුත් දේවල් ඇත්තරම තමන්ගේ මනසට ගත්තහම තමන්ට ඒකෙන් ලොකු හානියක් සිද්ධ වෙනවා. අපේ ජීවිත අවුලෙන් අවුලට පත් කරගන්නේ තමන්ට අයිති නැති දේවල් තමන් ග්‍රහණය කරගන්න ගියාට පස්සේ. තමන්ගේ ජීවිතයට අයිති නැති, තමන්ගේ ආත්ම විමුක්තියට අයිති නැති, ඊළඟට තමන්ගේ සංසාර ගමනට යම්කිසි සුබ විදියට හේතු වෙන්නේ නැති බාහිර ලෝකයේ තියෙන දේවල් අපි ඒවා ගැන හිතනකොට කල්පනා කරනකොට තමන්ගේ මනසට ලොකු හානියක් සිද්ධ වෙනවා. එතකොට සිහිය හොඳට පිහිටවන්න ඕන. සිහිය හොඳට පිහිටවන්න නම් එයා දොරටු පාලකෙක්. දොරටු පාලකෙක් කියලා කියන්නේ යම්කිසි රජබාසලකට කෙනෙක් මිනිසු ගන්නවා නම් ඒ ගන්නකොට පරීක්ෂා කරලා ගන්නෙ. සැකියක් තියෙන අය අපරාධයක් කරන් ඉන්න අය ගන්නේ නැහැ. එතකොට තමන්ගේ සිහිය හොඳට පිහිටව ගත්තම බාහිර ලෝකයේ තියෙන අරමුණු වලින් තමන්ට හිතන්න මොනවාරි කවුරු හරි කෙනෙක් මොනවාරි දෙයක් කිව්වා, කේලමක් කිව්වා. අපි ඒ කේලම තවත් කෙනෙකුට කියලා. දැන් අපි හිතන්න ඕනේ මේ වෙලාවේදී මේ කියන දේ තුළින් මට ඇත්තටම මගේ ජීවිතේට කිසිම පිළිපදයක් ඇත්තේ නැහැ. මම තවත් කෙනෙකුට කියනවා. ඒකින් තවත් කොච්චර හානියක් සිද්ධ වෙනවද? එතකොට අපේ මනසට මොකද වෙලා තියෙන්නේ? හුරු වෙලා තියෙනවා, ග්‍රහණය කරගෙන තියෙනවා බාහිර සත්ත්වේ, බාහිර හතුරේ. මේ බාහිර සතුරා නිසා මේ මනස සම්පූර්ණයෙන්ම විකෘති තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා අපිට පේනවා යම්කිසි වෙලාවකදී තමන්ගේ මනස ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක කරගන්න නම් සිහිය හොඳට දියුණු කරගන්න ඕනේ. අපි සිහිය දියුණු කරගන්න ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපිට සතර සතිපට්ඨාන දේශනාවේදීත් අපිට පැහැදිලි කළේ. කතමාච බික්වේ සම්මා සති ද බික්කවේ බික්කෝ කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකිය අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී මේ ආදි වශයෙන් චිත්තේ චිත්තානුපස්සී ධම්මේ ධම්මානුපස්සී ආදි වශයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සතිය පිළිබඳව අපිට විග්‍රහ කිරීමක් කළා. පින්වත්නි, අපි බලාපොරොත්තු වෙනා ලබන සතිය තුලත් ඔබට මේ සති සංකල්පයේ පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කරන්න. මොකද හේතුව මේ කාල පරාසය තුළ ගොඩාක් අපිට වැදගත් වෙනවා මේ සතිමත් භාවය පිහිටවීම පිළිබඳ අපි වැඩි වැඩියෙන් අපි අවධානය යොමු කරගන්න එක. එතකොට ඒක අපිට සමත විදර්ශනා භාවනාව තුළ විදර්ශනා භාවනාවකට යන්න මනස පුහුණු කරගන්න අපිට ගොඩාක් මේ කාරණාව වැදගත් වෙනවා.
පසුගිය සතිකීපේ පුරාවටම අපේ අපවත්තිව දල නායක ස්වාමීන් වහන්සගේ ජීවිතයේ අවසන් කාලයේදී මාස දෙකක පමණ කාලයක් ජීවිතය තුළ ඇතිවෙන මේ සතිමත් භාවය පුහුණුව කියලා කියන එක වටිනාකමං ගොඩක් අත්දැක්ක. අවුරුදු හතක් තිස්සේ මගේ ගුරුදේව නායක හාමුදුරන් උපස්ථාන කරනකොට ඇඳේ ඉඳගෙන හංසභාගී රෝහිතගේ තත්ත්වයට පත් වෙලා මම ඒ කාරණාව දැක්කා. මගේ මෑණියන් රෝහල් ගත වෙලා සතියක් පමණ කාලයක් සිහි කල්පනාව යුක්තව හිටපු ස්වභාවයකද ඇගේ ජීවිතය තුළ හරියටම මේ සතිමත් භාවය පුහුණු කරගත්ත කෙනෙක්. උට ඇය කොහොමද ජීවිතයට මෝන දුන්නේ, ඒ සතිමත් භාවය පිහිටන්නේ කොහොමද කියලා කියන එක අපි හොඳටම දැක්ක. ගොඩාක් වැදගත්න කාරණාව තමයි මේ ජීවිත අවසන් කාල පරාසයන් එනකොට ඒ අවසන් කාල පරාසයන් තුළ අර වේදනාබර ස්වභාවය කියලා කියන එක ගොඩක් තදින්ම දැනෙනවා. ජීවිතයේ අපි මරණයට පත් වෙනකොට, මරණාසන්න තත්යකට පත් වෙනකොට අපට ඇතිවෙන වේදනාබර ස්වභාවය ගොඩාක් වැඩි පින්වත්නි. ඒ වේදනාව තුළ අපි කොහොමද වේදනාව සංඥාවක් විදිහට අපි හඳුනාගෙන, එහෙම නැත්නම් භාවනා අරමුණක් විදිහට අපි ගොනු කරගෙන ඒ වෙලාවට අපි කොහොමද මේ කාරණාව පිළිබඳව දකින්නේ, අත්දකින්නේ, බලන්නේ කොහොමද කියලා කියන එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා තමයි මම සඳහන් කළේ ළමන සතියෙත් මේ දේශනාව ඔබ නොවැරදිවම ශ්‍රවණය කරන්න. හේතුව මම ප්‍රායෝගික වශයෙන් සතිමත් භාවය තුළ තියෙන වටිනාකම පිළිබඳව මම ඔබට කතා කරන්න, දේශනා කරන්න ගොඩාක් කැමැති. බුදුරජාණන් වහන්සේ අපිට සම්මා සති විදියට පෙන්වන සතර සතිපට්ඨාන දේශනාවේදී තමන්ගේ කය අනුව බලන්න කියලා කිව්වා. ඒත් එක්කම තමන්ගේ සිතට දැනෙන, තමන්ට දැනෙන වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, තමන්ගේ ධර්මයේ මනසට ඇතිවන ධර්ම මනසිකාරය පිළිබඳව මෙනෙහි කරන්න කියලා කිව්වා. එතකොට අර දොරටුපාලකයා ඉතාමත් වැදගත් වෙනවා, කල්යාණ මිත්‍රයා ඉතාමත් වැදගත් වෙනවා. මොකද කල්යාණ මිත්‍රේ කවදාවත් තමන්ට අයහපතක් කරන්න දෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රෙක් හැම වෙලාවක් තුළදීම තමන්ට යහපතක්මයි සිද්ධ කරන්න දෙන්නේ. කල්යාණ මිත්‍රෙක් වගේ තමයි තමන්ගේ සතිය පුහුණු කර ගැනීම. සතිය හිතන්න කල්යාණ මිත්‍රෙක් කියලා. තමන්ගේ සිහි කල්පනාව හොඳට දියුණු කරගන්න ඕන දෛනික කටයුතු වලට, විශේෂයෙන් තමන් කරන දෛනික ක්‍රියාවන් වලට, ගෙදර දොරේ කටයුතු වෙන්න පුළුවන්, ගමන් බිමන් කටයුතු වෙන්න පුළුවන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, රැකී රක්ෂා කටයුතු වෙන්න පුළුවන්. අර මානසික වශයෙන් ආතතියකට පත් වෙලා, පීඩාවකට පත් වෙලා ජීවිතේ පාවිච්චයට වෙන්න පුළුවන්, තනියම හුදකලා වෙලා ජීවත් වෙලා ඉන්න අය වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම සතිමත් භාවය පුහුණු කිරීම, ඒ කියලා කියන්නේ ඉතාමත්ම හොඳ සිහි කල්පනා යුක්තව පුහුණු කිරීම කියලා කියන එක තමන්ට ලොකු වටිනාකමක් ගෙනත් දෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළ මේ සතිමත් භාවයත් එක්කම තියෙන වචනයක් තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒ කියලා කියන්නේ හොඳ සිහිය කියලා කියන එක, සිහිනුවන කියලා කියන එක. අන්න එතකොට අපිට හොඳට මේ සිහිනුවන කියලා කියන එකත් දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව ඒ සිහිනුවන දියුණු කරගන්නා තරමටම තමන්ගේ ජීවිතේට ඒ පාලනය ඇති කරගන්න පුළුවන්. දැන් එතකොට අපි සිහිය පිහිටවා ගන්න ගමන් දැන් අපි මනස අපි හඳුනා ගන්න ඕනේ. එතකොට අපි මේ මනසත් එක්ක මනසට ගෝචර වෙන යම් යම් ධර්ම කාරණාවන් මොනවද කියලා කියන එකත් අපි හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඊළඟ සතියේදී ඔබට මේ මනසට ඇති වෙන යම් යම් සිතුවිලි කොහොමද? දැන් ඒක බොහෝ වෙලාවට අපිට ප්‍රායෝගික වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. දැන් ඔබට ප්‍රායෝගික වශයෙන් ඒක අත්දකින්න පුළුවන්. ඔබට ඔබේ ජීවිතේට කොහොමද ඔබේ මනසට මොන වගේ සිතුවිලි දෙන්නේ? දවසකට කොච්චර සිතුවිලි එනවද? එතකොට ඒ වගේ කොච්චර ගැටීම් ඇති වෙනවද? කොච්චර කලකිරීම් ඇති වෙනවද? කොච්චර එපාවීම් ඇති වෙනවද? එතකොට අපි සමහරවිට අපි කොච්චර අඬනවද, වැළපෙනවද, සෝකයටපත් වෙනවද? අපිට අහිමි වෙච්ච දේවල් පිළිබඳ අපි කොච්චර කාලයක් අපි හිතනවද, කල්පනා කරනවද? එතකොට අපි ඒවා ඔක්කොම ලෝකේ තමන්ට අහිමි වෙච්ච, නැති වෙච්ච දේවල්, අත්තරලා කියපු දේවල් ගැන අපි හිතනකොට, කල්පනා කරන ලෙඩ දුක් පිළිබඳ හිතනකොට තමන්ගේ මනස සම්පූර්ණයෙන්ම විකෘති තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි අපිට ඉතාමත්ම වැදගත් වෙනවා මනස මොකක්ද කියලා කියන එක ඉතාමත් හොඳින් තේරුම් ගන්න. දැන් විවිධ ආකාරයෙන් මේක බොහොම ගැඹුරු කාරණාවක්. මනස පිළිබඳ අපිට විග්‍රහ කරන්නේ අපිට අභිධර්මයේ තුලමයි. හැබැයි බොහෝ කෙනෙකුට මේ අභිධර්මයේ සමහරවිට තේරුම් ගන්න බැහැ. නමුත් අභිධර්මයේ තියෙන කාරණාවන් බොහොම සරල ආකාරයකට අපි ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ඒ කාරණාවන් අපි දැන ගැනීම. අපේ ධර්මයේ ශ්‍රවණය කරන අපේ වැඩිහිටි අම්මලා තාත්තලා ආච්චිලා සීලා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ම මේ ධර්ම මාර්ගයේ තුල ඒ කට්ටිය හොයාගෙන ඒ පිළිබඳව සාකච්ඡා කරනවා නම්, ගමන් කරනවා නම් ඇත්තටම ඔබට ඔබේ ජීවිතේට ලොකු වටිනාකමක්, තමන්ගේ ජීවිතයට ගෙනත් දෙන්නට පුළුවන්කමක් තියෙනවා. හැමදාමත් වගේ ඔබට අපි මේ වෙලාවේදී අපේ පුණ්‍ය අනුමෝදනා ආශිර්වාදයේ පිරිනමනවා. අපට දන් පෙන් පූජා කරන, අපේ දුක සැප හොයලා බලන ඒ හැම කෙනෙකුටම අපි දස දහස් වාරයක් අපි පින් අනුමෝදන් කරනවා. කෙනෙකුට පෞද්ගලික වශයෙන් අපිට කතා කරන්න බැරි වුණත් මතක තියාගන්න, හැම වෙලාවක් තුළදීම ඔබට මෙත් සිතින් යුක්තව ඒ සියලුම පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරන්නේ
මහසෑය අභියසේ සිටයි. අදත් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්න නොම්බර 45-2 මල්පන්දිනියවත්ත පරගම්මන කෑගල් යන ලිපිණි පදිංචි VJSA කුමාර පින්වත් මහත්මා විසින් එතුමා බලාපොරොත්තු වෙනවා. තමන්ගේ පියාවන බි අමරසිංහ, මව බීජී සෝමාවත්ති, භාර්යාව නදීසා සේනානායක, නැන්දනිය රූපා සේනානායක හා දරුවන් වන විහන්සා, මින්සර, මින්හාරා යන අයට නිදුක් නිරෝගී සුවය සහ උතුම් ධර්ම අවබෝධය ලබා ගැනීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම බිරිඳගේ මියගිය පියාවන YL සේනානායක හා ඥාති සොහිරෙකු වන ගාමිණී සේනරත්නයට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. එසේම එතුමා මේ වෙන විට මුහුණ දෙලා තියෙන විභාගයේ ඉතාමත් හොඳින් සමත් වෙන්නට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා බලාපොරොත්තු වන තැනක ස්ථානයක රාජකාරී කටයුතු කරන්නටත් හැකි වේවායි කියලාත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අද මේ වෙලාවේදී මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත්, උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. මහා සෑයේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවන ලැබේවා. තබන තබන පියවරක් පාසා, ගන්නා හෙළන සුම රැල්ලක් පාසා, ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රේ සුවිසි මහා ගුණයේ ශක්තිය ආශිර්වාදෙම ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ අප නම් සඳහන් කළා මිය ගිහිල්ලා ඉන්න අය, ඒ සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ ධර්මී ශ්‍රවණය කරපු පින්වත් පිරිස ලංකාවේ වෙන්න පුළුවන්, ලෝකයේ වෙන්න පුළුවන් කොතැනක හිටියත් ඔබ සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට ආශිර්වාදයක් වේවා. පවතින කරදර බාධක දුක් දොමනසයන් දුරු වේවා. ඔබ සියලු දෙනාටම නිදුක් බවත්, නිරෝගී බවත්, චිරජීවනයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ ප්‍රාර්ථනා කර උතුම් බෝධිකින් නිර්වාණය අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් බිබේසනාදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. ඔබ ආරක්ෂා කරන ඔබ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් දෙවියන්ද අපි හැම දෙනාද පතන බෝධියකින් නිවෙනින් සැනසීමටපත් වේවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව සමගින් අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාව ඇතුළු විවිධ ධර්මදේශනාවන් සඳහා දායකත්වය දක්වන්නට 0.7425204 දුරකථන අංකයට කතා බහ කරන්න. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා මේ ධර්මදේශනාව ඇතුළු සියලු ධර්මදේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරන්නට, නරඹන්නට NetFM බණ YouTube අපගේ නාලිකාවට පිවිසෙන්න, ඒ වගේමයි NetFM නේත්‍රා Facebook පිටුවට පිවිසිලා මේ සියලු තොරතුරු දැනගන්නට පුළුවන්කමක් තිබෙනවා. වගේම නේත්‍රා TikTok ගිනුම හරහා මේ තොරතුරු ඔබට සම්පාදනය කරන්නට ලබා දෙන්නට NetFM අපි සූදානමින් ඉන්නවා. ඒ අතර මතක් කරනවා NetFM රේඩියෝව ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ ලෝවාසී සියලු සදහැවතුන් සහ සම්බන්ධ කරගෙන අභිනවයෙන් ඉදිකරන බුද්ධ මන්දිරය, ධාතු මන්දිරය වහල සැවිලි කරන්නට අවශ්‍ය කරන උළුකැට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකයට කතා බහ කරන්නට පුළුවන්. 0.7741512. ඒ වගේම ඔබේ මූල්‍යමය ආධාර බැර කරන්නට පුළුවන් කමක් තිබෙනවා ලංකා බැංකුවේ කොල්ලපිටිය දෙවෙනි ශාඛාවේ පූජා කියන ගිණුමට.
පූජා කියන ගිනුමට මූල්‍යමය දායකත්වය එක්කාසු කරන්නට පුළුවන්. ගිනුම් අංකය 84 79 83 85 එවගේම අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා උතුම් වූ බුද්ධ දේශයේ විශ්වාසවන්තව වන්දනාවේ යෙදෙන්නට ඒ සියලු ස්ථාන පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නට නිරවුල් පැහැදිලි කිරීම සමගින් එක්කාසු කරන්නට දේශීය ක්‍රමයට සකස් කරන ලද ආහාර පාන ඔබට ලබා දෙන විශ්වාසනීය ට්‍රැවල් නෙත් ආයතන සමගින් එක්කාසුව දඹදිව බුද්ධ දේශයේ වන්දනා කිරීමේ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. වැඩි විස්තර දැනගන්න 0112 8623 363, එවැගේම 0776 716 3872, 0776 716 3872 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඊළඟ ශ්වේත පූජා වැඩසටහන ඔබේ ගමේ, නගරයේ, ආයතනය තුල, විහෙර විහාරස්ථාන තුල පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම්, එහෙම නැත්නම් විදේශ රටකදී සිට හෝ පවත්වන්නට අදහසක් තිබෙනවා නම්, බලාපොරොත්තුවක් තිබෙනවා නම්, මේ සිහිපත් කරන දුරකථන අංකය 0777 41 52 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්නට පුළුවන් කමක් තිබෙනවා. යලිත් හමුවන තෙක් ප්‍රාර්ථනා කරනවා ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සෝදායි රාත්‍රියක් වෙන්න කියලා. ඔබට තෙරුවන් සරණයි.